ඊයේදිනේ නැවත වතාවක් හදිසි නීතිය මාසයක් දීර්ඝ කිරීමට විවාදයක් පැවතුණා. ඇමතිවරු, මන්ත්‍රීවරු, අගමැතිවරු මේ කිසිම කෙනෙක් මේ විවාදයට සහභාගී වෙන්නේ නැහැ. මේක තමයි රටේ ආරක්ෂාවේ නියම තත්ත්වය. අද අපි දකිනවා ඉන්දියාවේ රෝයත්තු සේවේ නැවත වතාවක් ප්‍රකාශ කරලා තියෙන මුහුද හරහා ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් කියලා. අද කේරළා ඒ වගේම තමිල්නාඩුව මේ මුහුද ආරක්ෂාව වැඩි කරගෙන යනවා. හැබැයි අද අපේ රටේ වරායවල් වලට, ගුවන්තොටුපළ වලට ඒ අවශ්‍ය ආරක්ෂාව තියෙනවද කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. පාස්කු ප්‍රහාර පිළිබඳව ජනාධිපති කොමිසමක් දැම්මා. අද ඒ කොමිසම පිළිබඳව ඒ වාර්තාව හංග අකුලාගෙන ඉන්නවා. ඒ වාර්තාව ඉදිරිපත් කරන්නේ නැහැ. මේ තුලින් අද මොකද වෙලා තියෙන්නේ? පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සා තුවාල ලැබපු පුජ්‍යලයෝ අද වරදකරුව බවට පත් වෙලා, ශස්ත්‍රවාදයට පණු බල දුන්න පුජ්‍යලයෝ අද නිවැරදිකරුව බවට පත් වෙලා තියෙනවා. අපි සාමාන්‍ය ඈත දුෂ්කර ගමකට ගිහිල්ලා ගමේ මිනිස්සුත් එක්කත් කතා කරොත් මේවර ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ AI කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපි දැක්කා කුමාර වෙල්ගම් මැතිතුමා එතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යම් කිසි ආකාරයක ඉදිරිපත් වුනොත් එතුමා විරුද්ධව වැඩ කරනවා. ඒක එතුමගේ අයිති. හැබැයි ඒකාබද්ධයේ සියලුම දෙනා තීරණය කරලා ඉවරයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්නේ. හැබැයි අපි වෙල්ගම් මැතිතුමාගෙන් ඉතාමත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වශයෙන් මං ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබතුමන්ට අයිතියක් තියෙනවා විරුද්ධව වැඩ කරන්න. හැබැයි බේරගන්න නායකත්වයේ දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමාලා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලා විවේචනය කරන්න කලින් දෙපාරක් හිතන්න කියලා එතුමගෙන් ඉල්ලනවා. මගේ විශ්වාසය මැක්සිස්